ගමනක නිමාවේ ආරම්භය ධර්මදේශනා සහ භාවනා වැඩසටහන මාලාව ගැන අපව දැනුවත් කිරීමට අද අපේ මැදිරියට පැමිණ සිටිනවා එම වැඩසටහන් මාලාවේ සංවිධායක දෙදෙනෙක වන නිර්දෝෂ ගමගේ සහ මාලනී මාබර්ණ. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි මාලනී, අපිට ඉස්සෙල්ලම කියන්න ධර්මදේශනා සහ භාවනා වැඩසටහන, ඒ වගේම ගමනක නිමාවේ ආරම්භය පිළිබඳ අපව දැනුවත් කරන්න. අද මෙල්බන් නුවර ජනතාව එදා බුදුපියාණන් වහන්සේ ජීවමාන කාලයේ වැඩ හිටපු කාලාමවැසියෝ වගේ. මොකද මං එහෙම කියන්නේ, අද නොයෙකුත් ආකාරයේ දේශනා අපිට අහන්න ලැබෙනවා. මෙන්න මෙයයි නිවැරදි බුද්ධ දේශනාව, මෙන්න මෙයයි නිවැරදි නිවන් මඟ කියලා. එදා කාලාමවැසියන්ට වගේම අපටත් අද මේ ගැටලුව උදා වෙලා තියෙනවා. එදා කාලාමවැසියන්ට මොකද්ද බුදුපියාණන් වහන්සේ දේශනා කරේ? කාලාමයේනි, මේ සියලුම දේශනා අහන්න, අහලා ධර්මයට, විනයට, සූත්‍රයට බහා බලන්න. බහා බලලා ගැළපෙනව නම් ගන්න, ගැළපෙන්නේ නැත්නම් ඉවත් කරන්න. ඉතින් මේ බහා බැලිය යුතු ධර්මය, විනය කොහේද අද තියෙන්නේ? අපි එක කාගෙන් දහන්නේ? බුදුපියාණන් වහන්සේත් නැහැ. නමුත් අපි අසරණ වෙලා නැහැ. බුදුපියාණන් වහන්සේටත් ගුරුවරයා වුණු ධර්මය විනය දෙක අදටත් ජීවමානයි. ඒක ත්‍රිපිටක ග්‍රන්ථ තුල මේ බුද්ධ වචනය තියෙනවා. ඉතින් මෙන්න මේ දේශනා මාලාවේ විශේෂත්වයක් වෙන්නේ මේ ත්‍රිපිටකේ අඩංගු වෙන බුද්ධ වචනය. සූත්‍ර දේශනා 300කට අධික ප්‍රමාණයක් උපුටාගෙන නිවැරදි නිවන් මඟ, ත්‍රිපිටකයේ තියෙන නිවන් මඟ බුද්ධ වචනය, විශේෂත්ව වෙන බුද්ධ වචනය සූත්‍රයට, විනයට, ධර්මයට සසඳන්න අවස්ථාවක් ලැබෙනවා. එතෙන්දී දේශකයන් වහන්සේ ධර්මය දේශනා කරනවා, අපි අහනවා, අහන අතර මේ සූත්‍ර දේශනාව අපිට ලැබෙනවා. අන්න උතෙන්දී අවස්ථාව ලැබෙනවා අහන්නා වූ ධර්මය මිනුවේ සූත්‍ර විනයට බහා බලන්න. බහා බලලා ප්‍රඥාවන්තයන්ට මෙන්න මේ දහම් අර්ථය වටහා ගන්න අවස්ථාවක් ලබා ගන්න. අන්න එතෙන්දී අවස්ථාව ලැබෙනවා මෙතෙක් සංසාරේ ආපු ගමන් මග නිමා කරලා, නිමා කරන්න අවස්ථාව ලැබෙනවා. එතෙන්දී සියලුම අයට ආරාධනා කරනවා මෙන්න මේ ගමනක නිමාව ආරම්භ කරන්න අවස්ථාව උදා කරගන්න කියලා. හොඳයි, එහෙමනම් නිර්දෝෂ අපිට කියන්න දැන් මේ ධර්මදේශනාව සහ භාවනා වැඩසටහන මෙහෙවන දේශකයන් වහන්සේලාගෙන විස්තර. ඔව්, මේ දේශනාවලට ශ්‍රී ලංකාවේ ඉඳලා නිවන් මාර්ගය පූර්ණ කර ගැනීමේ බලාපොරොත්තුවෙන්ම සතුන්ගත වෙච්ච දේශකයන් වහන්සේලා 3 නමක් වැඩම කරනවා. කොළඹ මහබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ අනුනායක මොණරාගල පඤ්ඤාලංකාර ස්වාමීන් වහන්සේ, ඒ විහාරවාසී වලස්මුල්ලේ අභයහාමුදුරුව සහ මහරගම කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ. ඉතින් වලස්මුල්ලේ අභය ස්වාමීන් වහන්සේ ගැන විශේෂයෙන් සඳහන් කිරීමක් කරන්න අවශ්‍යයි. උන්වහන්සේ ගිහි කාලයේ වරලත් ඉංජිනේරුවරයෙක්, ඒ වගේම මනෝවිද්‍යා උපදේශකවරයෙක්, ඒ වගේම ව්‍යාපාරක් තිබුණා. ඉතින් මේ සසුන්ගත වුණේ නිර්මල දහම යම්කිසි දවසක අහලා ඒ දහම අවබෝධ කරගෙන මේ ලෝකයේ තියෙන ආස්වාදවල කිසිම හරයක් නැහැ කියලා අවබෝධ කරගෙන තමයි නිවන් දැකීමේ අවබෝධයෙන්ම සසුන්ගත වෙච්ච උත්තමයෙක්. ඉතින් ඒ වගේම ත්‍රිපිටකයේ ඉතාමත් ගැඹුරින් හදාරලා හොඳට ගලපලා තමයි මේ දේශනා මාලාව කරගෙන යන්නේ. ඉතින් අප ඒ වගේම ඊට අමතරව භෞතික විද්‍යාවේ සිද්ධාන්ත ක්වොන්ටම් ෆිසික්ස් වලින් කර්ම ශක්තියත් එක්ක ගලපලා ඉතාම හරවත් විදියට සරලව මේ දේශනා මාලාවේ කරගෙන යනවා. ඉතින් ඒ වගේම අපිට මේ උත්තම අවස්ථාව කරගෙන යන්න අවස්ථාව උදා වුණේ
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක ඩැනිරුන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ අක්කර විට සංඝානන්ද ලොකු හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් ආරාධනාවෙන් තමයි මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරන්නේ. ඉතින් අපි මේ අවස්ථාවේ උන්වහන්සේට මේ කරන පුණ්‍යක්‍රියාව වෙනුවෙන් උන්වහන්සේට දීර්ඝායුෂ, නිදුක් නිරෝගී සුව වගේම මේ පින නිවන් සඳහා උපනිශ්‍රේ වේවා කියලත් ප්‍රාර්ථනා කරන්න කැමති. හොඳයි, දැන් මාලනී අපිට කියන්න දැන් මේ ධර්මදේශනා සහ භාවනා වැඩසටහන මාලාව කවදද තියෙන්නේ, කොතනද, ඒ වගේම ඒකට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන අය කලින් දැනුම් දීමක් කරන්න ඕනද? එහෙමයි, මේ දේශනා දින පහක දේශනාව තියෙනවා, දින පහක්. ඒක දෙසැම්බර් 10, 11, 15, 16, 17 යන දිනයන්වල ඕක්ලේවල තියෙන ග්‍රෑමර් ස්කූල් එකේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. එන්නේ දේශනාවට සහභාගි වෙන පින්වතුන්ට දින 14ක භාවනා වැඩසටහනක් පවත්වනවා. ඒක තියෙන්නේ ඩැන්ඩිනොන් වල තියෙන චිසම් නැත්නම් ටේෆ් කොලෙජ් එකේදී පවත්වනවා. එම භාවනා වැඩසටහන ආරම්භ කරන්නේ දෙසැම්බර් මාසේ 23 ඉඳලා ජනවාරි 5 දක්වා මේ භාවනා වැඩසටහන පවත්වනවා. අනිවාර්යෙන්ම මේකට ලියාපදිංචි වීම අවශ්‍ය වෙන්නේ මේ වැඩසටහන් මාලාව කරගෙන යෑමේ පහසුව සඳහා. මොකද මේ දේශනාවට අදාළ පොත් ලබා දීමක් අපි කරනවා. ඒ වගේම ඒ දේශනා සඳහා අවශ්‍ය කරන පහසුකම් ලබා දීමට අපිට ඒ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද ලියාපදිංචි වෙන්නේ, කොහොම සම්බන්ධකරණ කරන්නේ? ඒක නිර්පේක්ෂත්වයේ මග වෙබ්සයිට් එකේ තියෙනවා ලින්ක් එක. මොකද්ද නිර්පේක්ෂත්වයේ මග කියන වෙබ්සයිට් එකේ තියෙනවා මේකට ලියාපදිංචි වෙන්න කොහොමද කියන එක. හොඳයි, එහෙනම් මේ නිර්දෝෂ ඔබට මේ ගැන තවත් වෙනත් යමක් කියන්න තියෙනවද අපේ ප්‍රේක්ෂකයන්? එහෙමයි, ඊට අමතරව ඇත්තටම මේ දැන් අපි මේ ඩිස්ප්ලේ කරන මේ නම්බර්ස් වලට කතා කරලා ලියාපදිංචි වෙන්නත් පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඇත්තටම අපි මේ අනන්ත සංසාරයක් මේ ඇවිල්ලා තියෙන ආස්වාද විඳ විඳ මේ අපේ සසර ගමන මේ මෙච්චර දුරක් ඇවිල්ලා තියෙනවා. අපි ඕස්ට්‍රේලියාවට ආවා, ලංකාව ඉඳලා ආස්වාද විඳින්න. නමුත් ඉතින් අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ එන්න එන දුකින් දුකට තමයි පත් වෙන්නේ. ඉතින් කොහොම හරි අපේ වාසනාවට අපිට මෙහෙම දහමක් අහන්න ලැබිලා තියෙනවා. ඉතින් මේක නරඹන ප්‍රේක්ෂකයන්ට, පින්වතුන්ට අපි ආරාධනා කරනවා ගමනක මේ සසර ගමන නිමා කරන්න, ආරම්භ කරන්න අඩුතරමින් දේශනා මාලාවටවත් සහභාගි වෙන්න කියලා. මං හිතන්නේ ඔබ සීලෝ දිනාම එක්කව වෙලා ඉතා යහපත් දෙයක් අපේ සමාජය වෙනුවෙන් කරනවා. ඉතින් අද අපේ මැදිරියට පැමිණලා ඒ ගැන විස්තර කිරීම ගැන බොහොම පිං. තෙරුවන් සරණයි.